පාර්ලිමේන්තුවේදී භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණයේ විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි වන්නේ. ඇතැම් අවස්ථාවලදී මන්ත්‍රීවරුන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව. කිසිම මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී කියා තිබිය හැකි යම් දෙයක් හේතු කොටගෙන අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුව වෙත ඔහු ඉදිරිපත් කර තිබිය හැකි යම් කරුණක් හෝ දෙයක් හේතු කොටගෙන හෝ ඔහු කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලට සිරබහරයට ගැනීමකට බන්ධනාගාරගත කිරීමකට හෝ අලාභවලට යටත් නොවන්නේ. හැබැයි මෙවන් තත්ත්වයක් තුළ කිසිම ගානකටවත් ගණන් ගන්න නැතුව අපි කියන එක උල්ලංඝනය කරමින් දැන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක කරලා තිබෙනවා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට එරෙහිව මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවක් පිළිබඳව. මේකට අභියෝග කරන්න පුළුවන් ද අධිකරණයේ? ඔබතුමා කරුණාකරලා උත්තර දෙන්න. ඒකට උසාවියේ පරීක්ෂා කරලා සූසු තීන්දුවක් දෙයි කියලා මම විශ්වාස සම්පූර්ණ වැරදි නඩු. මම මේ කතා කරන්නේ උසාවිය ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත. එතකොට මේක පනතක්. මේ පනතෙන් මන්ත්‍රීවරයාට ලබා දී තිබෙන වරප්‍රසාද එතකොට මේක රකින්න ඔබතුමා බැඳිලා සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ කරන කතාවලට පිටස්තර ගිහිල්ලා නඩු පවරන්න පුළුවන්ද? ඒකට උත්තරයක් දෙන්න. පැහැදිලිවම නොහැකි. මොකද? පැහැදිලිවම නොහැකි. කොහොම ඉස්සුදේ? ගරු කතානායකතුමනි, ඔබතුමාට බලේ තියෙන වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කරපු කතාවකට නඩු දාලා තියෙනවා. ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට කැඳවත් වරප්‍රසාද කපිටුවට.